හැමෝටම සුබ දවසක්. අද කලබලේ Fiverr ගැන වීඩියෝක් කරන්න හිතුවා. මොකද ගොඩක් කට්ටිය මැසේජ් කරලා අහනවා කොහොමද ගිග් එකක් රෑන්ක් කරගන්නේ කියලා. ඉතින් මම දන්න ටික කියලා දෙන්න කියලා හිතුවා වීඩියෝ එකකින්. මටත් ලේසියි. එතකොට නොදන්න කට්ටියන්ට මේක යවන්න පුළුවන් මැසේජ් කරලා ඇහුවාම. ඉතින් මම අද කතා කරන්නේ Fiverr ඇනලිටික්ස් පැත්ත ගැන. ගොඩක් දුරට මේක මගේ අන්තිම වීඩියෝ එක වෙයි Fiverr ගැන කතා කරන්න. ඉතින් මම Fiverr ගැන ලොකුවට කතා කරන්න අයිඩියාවක් නෑ මේ channel එකේ. මම illustrator පැත්ත තමයි ගොඩක්ම cover කරන්නේ. ඉතින් vector portrait mainly තියාගෙන හරි මාස 7කින් මාස 7කින් 8කින් විතර තමයි වීඩියෝ එකක් දැම්මේ පෙරේදා. full tutorial එකක් දැම්ම ගොඩක් කට්ටියන්ට ඒක ගොඩක් දෙයක් ඉගෙන ගන්න තියෙයි. ඉතින් ये वीडियो බලන්න चैनल එක सब्सक्राइब කරන්න सब्सक्राइब කරන channel එක යාළුවන්ට share කරන්න. තනියම ඉගෙන ගන්න එපා. යාළුවන්ට share කරගෙන ඉගෙන ගන්න. හරි එහෙමනම් අපි යන් ඇනලිටික්ස් පැත්තට. හරි මේක තමයි sample layout එක Fiverr analytics page එකේ. ඉතින් මෙතන මුලින්ම තියෙනවා gig එක. ඊට පස්සේ මෙතන title එක තියෙනවා. ඊට පස්සේ impressions, clicks, orders, මෙතන cancellation percentage එක තියෙනවා. මම අඳුරගත්ත ප්‍රශ්න જાති 4ක් මම මෙතනට දාගත්තා. මොකද ගොඩක්ම එන්නේ මේ වගේ මේ ප්‍රශ්න තමයි මම ගොඩක් දුරට Facebook එකේ දැකලා තියෙන්නේ අහනවා. ඉතින් මුල් ප්‍රශ්නේ තියෙන්නේ impressions නෑ impression නෑ කියන්නේ ඊට පස්සේ මොකද්ද අපි gig එකට කරන්න ඕනේ. impression නෑ කියන්නේ clicks නෑ, orders නෑ, cancellations කොහොමත් නෑනේ. orders නෑ කියන්නේ right. ඊට පස්සේ තියෙනවා impressions තියෙනවා, clicks නෑ, orders නෑ. ඊට පස්සේ impressions තියෙනවා, clicks තියෙනවා, orders නෑ. ඊට පස්සේ එක තියෙනවා impressions තියෙනවා, क्लिक्स तीन ऑर्डर्स तीन कैंसल परसेंटेज का वैडी इतनी मे हतर के नताए मंगा था कथा करने बोला परतु ने गुड़क का इटे ना प्रश्न में इटे गई थी रिमेंडर में प्रश्न आते रहे उत्तर ताए मंगा था मैं वीडियो के किया ना बोला परतु ने हरी अपे पाले ने प्रश्न इंप्रेशंस ने मुकद्दे करने හරි මුලින්ම බලමු ඉම්ප්‍රෙෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉම්ප්‍රෙෂන් එකක් කියන්නේ ඔයාගේ gig එක යම් කිසි device එකක පෙන්වන වාර ගණන. ඒ කියන්නේ gig එක view කරන්න ඕනේ නැහැ. ඔයාගේ gig image එකයි title එකයි normal services වල පෙන්වන විදිහට gig එක මොකක් හරි device එකක phone එක වේවා lap එකක වේවා view වුණා නම් ඒක එක ඉම්ප්‍රෙෂන් එකක්. එතකොට ඒ විදිහට තමයි ඉම්ප්‍රෙෂන්ස් කවුන්ට් වෙන්නේ. එතකොට ඔයාගේ ඉම්ප්‍රෙෂන්ස් අඩුයි හෝ නැහැ කියන්නේ මොකද්ද? ඉම්ප්‍රෙෂන් අඩුයි හෝ නැහැ කියන්නේ ඔයාගේ gig එක සර්ච් රිසල්ට්ස් වලට එන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ කවුරු හරි කීවර්ඩ් ඔයාගේ ජොබ් එකට අදාළ කීවර්ඩ් එක ගහලා සර්ච් කරාට ඔයාගේ gig එක උඩට එන්නේ නැහැ. ඒ කියන්නේ gig එක SEO වෙලා තියෙනවා මදි හෝ නැහැ. මේක SEO කියන්නේ මොකද්ද කියලා දන්නවා ඇති ගොඩක් කට්ටිය. ඉතින් මම ඒක මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් SEO මේකට ලොකු knowledge එකක් ඕනේ. බේසික්ස් ටිකක් තියුණා නම් ඇති gig එක සාමාන්‍ය ගානට හදාගන්න. එතකොට ඔයා කරන්න ඕන හොඳ keywords ටිකක් හොයාගන්න ඕන. ඔයාගේ niche එකට අදාළව ඔයා කරන job එකේ හැටියට හොඳ keywords ටිකක් හොයන්න. ඒ keywords ටික දාලා හොඳ title එකක් ලියාගන්න. මේ title එක clean and simple විදියට ලියන්න ඕනම කෙනෙක්ට තේරුම් ගන්න ඔයාගේ job එක ඔයා කරන job එක මොකද්ද කියලා. ඊට පස්සේ ඒ keywords දාලා නැති වුණාම සමහරු කියන්නේ 75% 80% මම දැකලා තියෙනවා නිතරම fake codes දාගන්න අහනවා. ඉතින් මේ fake codes මම නම් recommend කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ කැමැත්ත මම මේක මගේ recommendation එකක් විදිහට මෙතන කියන්නම්. මම කියන්නේ නම් fake codes දාන්න එපා කියලා. fake codes නොදා මේ විදිහට gig එක SEO කරගෙනම බලන්න. එතකොට ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්. මේ වගේ fake එකකට ගිහිල්ලා අන්තිමට gig එක බෑන් වෙලා Fiverr account එකත් disable කරගන්න නැතුව දෙයක් ඉගෙන ගන්න ගමන් gig එකක් හදාගන්න පුළුවන්. හදාගෙන වැඩත් ගන්න පුළුවන් විදියට මේ විදියට SEO වලින්ම try කරන්න කියලා තමයි මම recommend කරන්නේ. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟ ප්‍රශ්නේ ඉම්ප්‍රෙෂන්ස් හරි ක්ලික්ස් නැහැ ක්ලික් එකක් කියන්නේ බය කෙනෙක් හරි සෙලර් කෙනෙක් හරි සර්විසස් view කරද්දී ඔයාගේ gig එක view කරපු ගාන gig එක උඩ ක්ලික් කරලා view කරන්න ගියාම ඒකට එක ක්ලික් එකක් ඇඩ් වෙනවා දැන් මේකේ ඉස්සර නම් තිබුණේ ක්ලික්ස් සහ views කියලා දෙකක් තිබුණා ඊට පස්සේ Fiverr එකේ මේ views කියන එක අයින් කරලා ක්ලික් කියන එක විතරක් තිබ්බා හරි මේකේ ක්ලික්ස් ගන්න නම් අපි කරන්න ඕන බයගේ හිත දිනාගන්න විදිහේ වැඩක් ඒ කියන්නේ ඉමේජ් එක හොඳට හදන්න ඕනේ. ඒ කියන්නේ දැක්කහම ක්ලික් කරලා අතුලට ඇවිල්ලා බලන්න හිතෙන විදිහට ඉමේජ් එක තියෙන්න ඕන. ඒකට Photoshop වලින් හොඳ ඉමේජ් එකක් හදාගන්න. තමන්ගේ සර්විසස් මොනවද කියලා හරියට ඉමේජ් එකේ දාන්න. ඒ ඉමේජ් එක දැක්කම ක්ලික් කරන්න හිතෙන විදිහට ඩිසයින් කරන්න. ඩිසයින් කරලා ඉමේජ් එක හදන්න. ඊට පස්සේ ටයිටල් එක බලන්න. ඔයාගේ ටයිටල් එකේ හරියට ඔයා කරන ජොබ් එක කියවිලා තියෙනවද කියලා ඊට පස්සේ ප්‍රයිස් එක චෙක් කරන්න ප්‍රයිස් එක තමන්ගේ කම්පියුටර්ස්ලත් එක්ක බලන්න ඒ කම්පිටිටිව් ප්‍රයිස් එකක් තියෙනවද ප්‍රයිස් එක ගොඩක් වැඩියෙන් දාන්නත් එපා ගොඩක්ම අඩුවෙන් දාන්නත් එපා ඒ විදිහට මේ ටික කරලා බලන්න එතකොට ක්ලික්ස් ටික වැඩි වෙන්න ඕන අනිවාර්යෙන් ඊට පස්සේ අපිට ඕඩර්ස් ගන්න තත්ත්වයට යන්න පුළුවන් හරි අපි ඊළඟට බලමු කොහොමද ඕඩර්ස් වැඩි කරගන්නේ කියලා हरी अपे ඊළඟ ප්‍රශ්නේ තමයි ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා ක්ලික්ස් තියෙනවා ඕඩර්ස් නේ මෙතෙන්දී ඔයා බලන්න ඕන ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ හරියට ඔයා කරන දේ පැහැදිලිව ලියලා තියෙනවද හරියට සාමාන්‍යයෙන් කෙනෙක්ට කියවුවාම ඔයා මොකද්ද කරන්නේ ඔයා දෙන්නේ මොනවද ඔයාගේ සර්විස් එක මොකද්ද ඒ ටික හරියට ලියලා තියෙනවද කියලා බලන්න ඕන ඊට පස්සේ සමහර විට අර මෙතන ඉම්ප්‍රෙෂන්ස් හදාගන්න අපි කීවර්ඩ් දාද්දි ඩිස්ක්‍රිප්ෂන් එකේ තේරුම එහෙම වෙන්න පුළුවන් සමහරට ඔය ඉංග්ලිෂ් බැරි ගොඩක් ක්ලයන්ට්ස් ලා ඉන්නවා ඉතින් ඒගොල්ලෝ කියවද්දි ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා සරල ඉංග්ලිෂ් වලින් දාන්න කියවුවාම පොඩි කෙනෙක්ට හරි ඉක්මනට කියවලා තේරුම් ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන්න අර SEO පැත්තත් ඔළුවේ තියාගෙන හරි ඊට පස්සේ සිම්පල් ලියන්න කියන්නේ හරියට ඔයා කරන ජොබ් එක ගැන හරියට ලියන්න මොනවද කරන්න කියලා අර කිව්වා වගේම ඊට පස්සේ ප්‍රයිසස් ආයෙ මෙතෙන්දි ප්‍රයිසස් බලන්න ඕන අර කිව්වා වගේම ප්‍රයිස් එක අඩු වුණත් ගන්නෙ නැහැ වැඩි වුණත් ගන්නෙ නැහැ නේ ඉතින් ප්‍රයිස් එක මෙතෙන්දි ඇඩ්ජස්ට් කරගන්න මේ ටික හදාගන්න ඕඩර්ස් ටික හදාගන්න ඊට පස්සේ හරියට කොමියුනිකේට් කරන්න සාමාන්‍යයෙන් ඕඩර් කරන්න කලින් මැසේජ් කරනවා නම් මේ මැසේජ් එකට හරියට රිප්ලයි එක දෙන්න නිතරම ඔන්ලයින් ඉන්න මම මේ ටික එක්ස්ට්‍රා කියන්නේ මම මෙතන ටයිටල්ස් ටිකන දාපු ටික නිතරම ඔන්ලයින් ඉන්න හරියට දාපු මැසේජ් එකක් ආපු ගමන්ම වගේ රිප්ලයි කරන්න පුළුවන් තරම් ඉක්මනට ගොඩක් දුරට පැයක් ඇතුළත රිප්ලයි එක දැම්මොත් ඉතින් අපේ අර ඉන්බොක්ස් රෙස්පොන්ස් රේට් එකත් ඩ්‍රොප් වෙන්නේ නැහැ ඉතින් ඒ විදිහට තියාගෙන හරියට ඔන්ලයින් ඉඳගෙන ඒ ටික හරියට මේන්ටේන් කරගන්න නිතරම ඔන්ලයින් එක ඉන්න එක ගොඩක්ම වැදගත් ඕඩර්ස් ගන්න ඒ ටික හරියට කරගෙන ගියොත් ඔයාට ඕඩර්ස් ටිකක් එන්න පුළුවන්. එතකොට ඕඩර්ස් හරිය අපි ළඟට යන කැන්සලේෂන් පැත්තට. හරි ඊළඟ ප්‍රශ්නේ ඉම්ප්‍රෙෂන් හරි ක්ලික්ස් හරි ඕඩර්ස් හරි කැන්සලේෂන් රේට් එක වැඩි වෙනවා. මොකද්ද කරන්නේ? මේකදී ඔයා බලන්න ඕන ඔයා ඔයාගේ ජොබ් එක හරියට කරනවද කියලා සහ ඔයා ජොබ් එක වැඩේ හරියට කරලා දෙනවද ඒ කියන්නේ ඔයා ලෝගෝ ඩිසයින් නම් කරන්න ඔයා හරියට ඉස්සෙල්ලා gig එක හදන්න කලින් ඇත්තට මේක බලා ගන්න ඕනේ ඔයා ඉස්සෙල්ලා gig search කරලා ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා තීරණය කරලා තමයි gig එක දාන්න ඕනේ. ඉතින් ඒ එහෙම දාලා හරියට ඔයා කරන වැඩේ හරියට කරලා දෙන්න ඕනේ. ඉතින් කරලා දීලා දුන්නොත් මේ cancellation වෙන තරම ගොඩක් අඩු කරගන්න පුළුවන්. සමහර විට මේක 0 වලම තියාගන්න පුළුවන්. හරියට වැඩේ කරලා දුන්නොත් සැටිස් වෙන සමහර ඉතින් ක්ලයන්ට්ස් ලා ඉන්න කොච්චර හොඳට කරලා දුන්නත් ඉතින් කැන්සල් කරන කට්ටිය ගොඩක් දුරට ඉතින් එන්නේ ඉන්දියන් පාකිස්තාන් වගේ කට්ටිය තමයි මේ විදියට එන්නේ. ඉතින් ඒ වගේ දැකීමුත් මටත් තියෙනවා. ඒක නිසා අපි ගොඩක් දුරට හැම බයෙටම ඉන්දියන්ද මම නම් කියන්නේ ඉන්දියන්ද පාකිස්තාන්ද කියලා ගොඩක් බලන්න එපා. ඒත් ඒක අතයි. විශේෂයෙන්ම ඉන්දියන් හරි පාකිස්තාන් හරි නම් සහ බංගලාදේශ ඔය වගේ තියෙනවනේ අපේ නෝට් වෙච්ච කන්ට්‍රීස් ටිකක්. ඉතින් ඒ වගේ රටවල් වලින් නම් ඔයා ඕඩර් එක දාන්න කලින් ගොඩක් දුරට හරියට කතා කරගෙන වැඩේ මොකද්ද වෙන්න ඕන හරියට ඩීටේල්ස් ටික ඔක්කොම අහගන්න. කතා කරන්න බය වෙන්න එපා, ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. ඔයාට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අහලා ඕඩරේ හරියට ගන්න. එතකොට ඒ කතා අපිට කැන්සලේෂන් එකක් ආවත් ඔයා ඕඩර් page ඔයා messaging වලින් හරි බය එක්ක ඒ ටික confirm කරගන්න තිබ්බාම कैंसलेशन गियत अपीट 5A कस्टमर सपोर्ट कथा अपीट मेसेजेस पेन अभी वागे वेडे कंपे वाट की अल्ला मंग हरियट कल दील तीनों मे कैंसलेशन आई थिंक हेम के वाके पेथिंग वा साधारण साधारण पेन एटी का तीन थिंग सा हरियट कथा कराने हेमेक कथा कर स्पेशल मम्मी रट वाली तेक् वेड कर दिए अन्न ඊට පස්සේ මේ කොමියුනිකේෂන් එක හදා ගන්න ඕන. ඉංග්‍රීසි බැරිනම් ඒ කියන්නේ ඉංග්‍රීසි බැරිනම් ට්‍රාන්ස්ලේටර් හරි යූස් කරලා හරියට ජොබ් එක ගන්න කලින් හරියට විස්තර ටික මොකද්ද බයයට වෙන්න ඕනේ ඒ ටික හරියටම ගන්න නැත්නම් මේ කැන්සලේෂන් රේට් එක වැඩි වෙනවා. ඒක නිසා ඒ ටික හරියට ගන්න. ඔයා දෙන ෆයිල්ස් ටික මොනවාද කියලා හරියට බයයට තේරුම් කරන්න එක ගිග් එකෙත් දාන්න. ඊට පස්සේ ස්කිල් එක ඔයාගේ ස්කිල් එක නිතරම ඉම්ප්‍රූව් කරගන්න හැමතිස්සෙම වැඩ කරන්න. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලියන්න ඕන හරියට ඔයා දෙන්නේ මොනවාද ඔයා දෙන ෆයිල්ස් මොනවාද. ඉතින් ඒ ටිකක් දාන්න කැන්සලේෂන් ඔයාගේ කැන්සල් රේට් එක වැඩි වෙනවා නම් ඒ ටිකක් දාලා තියන්න. මොකද එතකොට ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා අර විදිහට මැසේජ් වලත් හරියට කියලා තිබ්බාම මේ කැන්සලේෂන් රේට් එක නැතිම කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික කළා ඔන්ලයින් ඉන්න ඉතින් ඒක ඕඩර්ස් ගන්න ගොඩක් වැදගත් වෙන දේ. හරිය මම මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. මට මොන හරි මිස් වෙච්ච දෙයක් හරිය මට අමතක වෙච්ච දෙයක් හරිය මම නොදන්න දෙයක් හරිය තියෙනවා නම් ඕගොල්ලෝ දන්න ඒ ටික කමෙන්ට් කරගෙන යන්න අනිත් කට්ටියන්ටත් දැනගන්න. වීඩියෝ එක කලබලේ කරේ ඉතින් වීඩියෝ එක හරියට ස්ක්‍රීන් ශිර ගාලා ඉන් කරගන්න බැරුණා. ඉතින් එඩිට් කරෙත් දුවදුව වගේ. එමනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට share කරන්න. ඊළඟට ඕන ටියුටෝරියල් එක මොකක්ද කියලා කියන්න ගොඩක් ඉලස්ට්‍රේටර් පැත්තෙන් තමයි මම අහන්නේ. ඉලස්ට්‍රේටර් වික්ටර් පෝට්‍රේට් වලින් මොනවාද ඕන මොනවාද නොතේරෙන තැන් ඒ ටික කමෙන්ට් කරන් යන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ඒ ටික දෙන්න ෆුල් try එකක් දෙන්නම්. අනිත් එක Fiverr පැත්තෙන් නිතරම ඔන්ලයින් ඉන්න මැසේජ් ටික හරියට බලන්න, හරියට රිප්ලයි කරන්න, ඉක්මනට රිප්ලයි කරන්න, gig ටික එහෙමනම් කොට දාගන්න. ජය වේවා හැමෝටම.